හිතවත් සෞර්ධයනම කර්මය පුනර්භවය ඒවගේ මිනිසුන්ට අධ්‍යාත්මික බලපෑම් කරන්න පුළුවන් මේ දේව කණ්ඩායම්වල ප්‍රයත්න පිළිබඳව මේ වගේ සංකල්පයන් පිළිබඳව මේ විද්‍යාව ඇසුරු කරගෙන ජීවිතය දිහා බලන්න ලෝකය දිහා බලන්න උත්සාහ කරන කෙනෙක්ගේ එල්ලඹුම කෙලෙස විය යුතුද අප්‍රෝච් එක කෙලෙස විය යුතුද කියන කාරණාව අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්න උත්සාහ කරනවා. සෞර්ධයනේ දැන් මේ විද්‍යාත්මක සංකල්ප සමග ගොඩාක් ආගමික මතවාදයන්ගේ බිඳ වැටීමක්. ඒ වගේම දැන් ඔය ආගමික පූජ්‍ය කණ්ඩායම්වල තියෙන අධ්‍යාත්මික වශයෙන් පිරීමත් සමගම මොකද වෙලා තියෙන්නේ මේ කතාබහ සමාජයේ පුළුල් විදිහට කතාබහක් ඇති වෙලා තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ ආගම් පිළිබඳ මතවාදයන් තහවුරු කිරීමට උත්සාහ කරන පිරිසු ඒ වගේම විද්‍යාත්මක ස්වරූපයකින් එලෙස ස්වරූපයකින් මේ පිළිබඳ විවාද කරන පිරිසුත් අතර මහා විශාල වත ගැටුම් සමහරලා ඉතාව පහත් වර්ගයේ වචන භාවිත කරමින් විසිදු කරන වත ගැටීම් නිතර එන්න එන්න වැඩි වෙමින් දකින්න මේ අවස්ථාවක් ලැබෙනවා. ඉතින් සෞර්ධයනේ මම හිතුවා යංගසි මැදිහත් කිරීමක් කරන්න අවශ්‍යයි කියලා. විශේෂයෙන් මේ විද්‍යාවේ තියෙන ෆිලොසොෆි එක. විද්‍යාවේ තියෙන දර්ශනයක්. ෆිලොසොෆි ඔෆ් සයන්ස්. ඒක භාවිත කරලා. ඒ වගේම අපි මේ ආගමික සංකල්ප ගොඩනැගින්නේ කුමන පසුබිමක් තුළද කියන කාරණාවත් මේ ආගම සහ මේ දර්ශන අතර තියෙන වෙනසත් අසිරු කරගෙන සෞර්ධයනේ මේකට සැබෑ පිළිතුරක්. අර කණ්ඩායම් දෙකේ ඒ කතාව වැඩක් නෑ. වාද කරලා ඇති කෝවත් වාද කරනවා අපි මොළවා කිව්වත්. ඒ අයට නෙමේ සෞර්ධයනේ ඊට වඩා ප්‍රබුද්ධ වශයෙන් මේවා පිළිබඳ එළෙඹුමක් ජීවිතයට ලබා ගන්න උත්සාහ කරන අය සඳහා. ඉතින් අද මේ වීඩියෝ එක කරන්න උත්සාහ කරනවා. සෞර්ධයනේ මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතය, විද්‍යාව, දර්ශනවාදය මේ සංකල්පයන්ගේ පැතිරියම අතිශය වැදගත් අපේ රටක් විදිහට ඉස්සරහට යන්න. ඉතින් සෞර්ධයනේ අපි කොහොම හරි බලමු අපේ රටේ ජනතාවගෙන් 10.5% මේ සංකල්ප සමග බල ගන්නවා. ඉතින් මම හිතනවා එහෙම අපි කරොත් අපිට අවුරුදු 20කින් 30කින් හරි අර ප්‍රගතිශීලී සමාජය අපි හැමෝම සීනුවවන ලඟ වෙන්න පුළුවන් කියලා. ඉතින් අද එකට ඉතාම හොඳ ආරම්භයක්. මේ දේවල් කොහොමද හිතන්නේ? කොහොමද මේ අපි හිතන දේක් ඇඩ්වාන්ස් කරන්නේ? දියුණු කරන්නේ සමග අපේ ජීවිතයට යමක් නිවැරදිව තේරුම් ගන්න කෙලෙසද කියන කාරණාව හොඳ තේරුම් ගන්න හොඳ වටිනා වීඩියෝ එකක් වෙයි මම හිතනවා මේ ඔබ රසවිඳීවි කියලා. සෞර්ධයනේ මේ කතාබහ අපිට පටන් ගන්න වෙන්නේ හරි ලස්සන ප්‍රශ්න වර්ගයක් ගැන පොඩි විග්‍රහයක් ඇසුරෙන්. සෞර්ධයනේ මේ ලෝකයේ මිනිස්සු කාලයකට කලින් අහන්න පටන් ගත්තා ලෝකයේ දිහා බලලා හරි සුවිශේෂ ප්‍රශ්න වර්ගයක්. අපි මේවට කියන දාර්ශනික ප්‍රශ්න. ඒවට තමයි philosophical questions. එමු නැත්තම් සමාල්ලාට කියනවා මේ අපි කියනවා අධ්‍යාත්මික ප්‍රශ්න කියලාත් කියනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. ඉස්සර මිනිස්සු ගෝ කාලයකට කලින් මිනිස්සු මොකද කරේ? ලෝකෙ දිහා බලලා බැලුවේ තමුන්ට මොනවද ලැබෙන්නේ? හමුවෙක් දිහා බලලා කියනවා හමුවා දැන් කොහොමද මෙයාව අල්ලගන්නේ අද රැට කෑමට ගන්න. ඔය තමයි ගොඩක් කල් අහයිටි. ඔය පසු කාලින කුමක් හෝ හේතුවකට මිනිස්සු අහන්න ගත්ත වෙනස් ආකාරයේ ප්‍රශ්න. ලෝකෙ දිහා බලලා තමුන් ගැන ප්‍රශ්නයක්. දාර්ශනික ප්‍රශ්නයක්. සෞන්දර්යයේ මේ ලෝකයේ ප්‍රධාන දාර්ශනික ප්‍රශ්න තුනක් තියෙනවා. පුළුවන් දෙක තේරු ගන්න දැන් ඔයගොල්ලෝ ගොඩාක් ආගම් දර්ශනයන් පිළිපදිනවා එහෙම ඇතිනේ සහායව ගැන අධ්‍යයනයක් ඇති. පුළුවන් ද කියන්න ලෝකයේ ප්‍රධාන දාර්ශනික ප්‍රශ්න තුන. මම පැහැදිලි කරලා දෙන්නම්. අපි කියනවා මේ නිර්මාණයේ වේද පිළිබඳ ප්‍රශ්නේ මේ ලෝකේ සහ ස්වභාව ධර්මයේ මම කවුද නිර්මාණය කරේ කොහොමද නිර්මාණය වුනේ මේ පැවැත්ම කෙලෙසද පටන් ගත්තේ කියන ප්‍රශ්නේ හැමදා මිනිස්සු ආපු මූලිකම දාර්ශනික ප්‍රශ්න වලින් එකක් පැවැත්ම පිළිබඳ ප්‍රශ්න අංක එක. දෙවෙනි ප්‍රශ්නේ තමයි සෞර්ධයනේ මිනිස්සු ඇහුවා මේ ලෝකේ මගේ පුද්ගලයක් විදිහට මම කුමක් සඳහා මේ ජීවිතේ වැය කළ යුතුද කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ තමුන්ගේ කාලයත් මිනිසුන්ගේ ජීවිතය කියන්නේ කාලය සහ ශක්තියනේ. මේ කාලය සහ ශක්තිය වැය කිරීම සඳහා සුදුසුම කටයුත්ත කුමක්ද? මා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ කෙලෙසද? එහෙමනේ අපි කියන්නේ ශ්‍රේෂ්ඨත්වයට පත් වීම විවිධ මූණවර වලින් කතා කරලා තියෙනවා. මිනිස්සු දෙවණියට අහපු ප්‍රශ්නය තමයි සෞර්ධයනේ මේක. ඒ වගේම තුන්වෙනියටත් ප්‍රශ්නයක් ඇහුවා. හරි සුවිශේෂ ප්‍රශ්නයක් මේක. මිනිස්සු ඇහුවා මේ ලෝකයේ මම හැසිරෙනකොට අනිත් අය සමග
මේ සහ සමාජයේ සම්බන්ධතා ගොඩනගනකොට හරි දේ මොකක්ද? වැරදි දේ මොකක්ද? මම කළ යුතු දේ මොකක්ද? මම කළ නොයුතු දේ මොකක්ද කියන ප්‍රශ්නයි. සාර ධර්ම ප්‍රශ්නයි. එහෙම නැත්නම් ethics පිළිබඳ ප්‍රශ්නය. සෞර්ධනේ මේ ලෝකයේ තියෙන ප්‍රධානම දාර්ශනික ප්‍රශ්න තුන තමයි ඕක. තව තියෙනවා. aesthetic ප්‍රශ්නය කියන්නේ ලස්සන කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නය. ඊට පස්සේ විද්‍යාව පිළිබඳ ප්‍රශ්න, තාක්ෂණය පිළිබඳ ගවේෂණෙ මිනිහක් තිබ්බා. ඒ වගේම මේ තර්කයේ පිළිබඳ ගවේෂණයේ තිබුණා. ඔය මැතමැටික්ස් ගොඩනගලා තියෙන මේ අංශය. තේරුණානේ? තාර මූලික ප්‍රශ්න තුන. දැන් හිතන්න, ඔබ හිතන්න මේ ඔබේ දැන් මේ බූට් එකට දාගන්න ඔබ. ඔබ දන්න සියලුම දර්ශන ආගම් ඔය සියරම අමතක කරලා දාන්න. දේව මොකක්වත් ඔබ දන්නේ නැහැ, මතක නැහැ. ඔබ අවුරුදු 50,000කට කලින් හෝමෝ සේපියන්ස් ගෝත්‍රේ නායකයා. ගෝත්‍රේ කවුරුවර ඇවිල්ලා කියනවා මේ මට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මට මේවා තියෙනවා කියලා. ආනෝ. හෝමෝ සේපියන්ස් කියන්නේ ලේසි පාස්සු නෑ. ඒ කියන්නේ ඒ අවුරුදු 50,000කට කලින් ඒ ගෝත්‍රයේ ළමෙක් අරගෙන ඇවිල්ලා අනාගතේට අරගෙන ඇවිල්ලා මේ දැන් උගන්වනවා වගේ උගන්වන්නකො. උගන්වලා අරගත්තොත් ඒ ළමයයි දැන් ඉන්න ළමයා අතර වෙනසක් නෑ. ඉතින් ගැඹුරු ප්‍රශ්න අහපු මිනිස්සු. හෝමෝ සේපියන්ස්ලා. ඒකින්ද ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් ඔබ ගෝත්‍රේ නායකයා. ඔබ කොහොමද මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ? බලන්න කොච්චර දාර්ශනික මේ ප්‍රවේශයක් ගන්න ඕන සහෝදරනි. බලන්න කොච්චර අමාරුද කියලා. ඔබ දන්න සේරම අමතක කරන්න. කොහොමද මේ ප්‍රශ්න වලට ඔබ নিরপেক্ষ උත්තරයක් දෙන්නේ? ඔන්න ඕක තමයි ඒ කාලේ දාර්ශනික සමාජයට ආ ගොඩාක් කාලයකට කලින් නායකයන්ට විසඳන්න සිද්ධ වුණු ප්‍රශ්නය. ඒක බොහොම අමාරු ප්‍රශ්නයක්. සෞර්ධනේ ඉතින් ලෝක ඉතිහාසය දිහා බලනකොට සහ ඒ ප්‍රවේශයේ සහ ඒකේ මේ විකාශනය දිහා බලනකොට අපිට පේනවා මේ දාර්ශනික ප්‍රශ්න වලට මිනිස්සු හැබැයි හොඳ පිළිතුරක් හොයාගත්තා. ඒගොල්ලෝ කල්පනා කරා පුළු මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් හොඳ විදියක් තියෙනවා. ඒක තමයි මේ ප්‍රශ්න ඇතුළට අපි එකතු කරන තව සංකල්පයක්. ඒ සංකල්පයේ කෙලෙස දෙයක් ඒ ප්‍රශ්න කිරීමකින් තොරව හෝ අවිශ්වාසයකින් තොරව ප්‍රශ්න අහන පාර්ශවයත් ප්‍රශ්න කරන ප්‍රශ්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන පාර්ශවයත් පිළිගත යුතුයි. මොකද ඒ පිළිගැනීම අපි කරන්න ඕනේ ඒ ප්‍රශ්නේ ඇතුළෙම කියනවා උත්තරේ ඇතුළෙම කියනවා ඒක අපිට ඉන්නේ අපිට වඩා ශ්‍රේෂ්ඨ මා බලගත්තු ඔතෝරිටි අධිකාරී බලයක් මගින් කියන දේ. ඉතින් ඕකේ මූලච්ච දගලන්න ඕනේ. ඕකේ මූලික නිර්වචනය තමයි සවර්ධිනී ලෝක පාලක දෙවියාගේ මතය. දැන් මම කියන්නේ දෙවියෝ නැහැ කියලා මොකුත් කියනෝ නෙවෙයි. මම කියන්නේ දාර්ශනික ප්‍රශ්න සඳහා මේ වගේ ඉන්සර්ට් එකක් කරොත් philosophical insert එකක් අපි මේකට කියනවා සෞද්දින dogma. එමුනා ලබ්ධියක් insert කරොත් ප්‍රශ්නයකට සෞද්දිරි බොහොම පහසුවෙන් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. මේ බලන්න මිනිස්සු මේ ලෝකේ මේ නිර්මාණයේ කෙලස වීද මා බලගත් දෙවියෙක් ඉන්නවා. ඒ මා බලගත් දෙවියා තමයි මේ මුළු ලෝකෙම මැව්වේ. ප්‍රශ්න විසඳනවා. දැන් කෙනෙක් කවුරු හරි අහන්න බෑනේ. මේ දෙවියා කොහොමද දෙවියෙක් ඉන්නවා කියන්නේ? Held without question or doubt. ඒකයි වැඩි. මේක මේ ප්‍රශ්නය අපි dogma එක අපි දරාගෙන ඉන්න ප්‍රශ්න ඇහිීමකින් හෝ අවිශ්වාස කිරීමකින් තොරව. අවිශ්වාස කරන්න කවරවද? එයා මිත්‍යා දෘෂ්ටිය කියලා ගන්න පුළුවන්. තේරෙනවද? ප්‍රශ්න අහන මනුස්සය අපිට යන්නේ නැහැ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ තමයි මොකද්ද මේ මම මේකේ කල යුත්තේ? මම මගේ ජීවිතේ කැප කළ යුත්තේ කමක් සඳහාද? දෙවියන් වහන්සේලා ලෝකෙ මැව්වේ මේ දෙවියා නම් මා බලගත් දෙවියන් මා බලගත් එන්ටිටි එකක් නම් ලෝකෙ මැව්වේ එයාගේ පර්පස් එක එයාගේ තියෙන යම්කිසි අභිප්‍රායක් වේද? ඔයාවත් මැව්වේ එයානේ. එහෙනම් එයාගේ තියෙන යම්කිසි අභිප්‍රායක් වේද? එය සඵල කිරීම ඔබගේ වගකීමයි. ඔබේ ජීවිතේ කැප කළ යුත්තේ ඒ සඳහායි. දෙවෙනි ප්‍රශ්නත් උත්තර අපෙන්. ඒ වගේම සවර්ධනේ තුන්වෙනි ප්‍රශ්නත් අපිට පහසුවෙන් උත්තරයක් හොයන්න පුළුවන්. ඒක තමයි අපෙන් ඇහුවේ මොකද්ද තුන්වෙනි ප්‍රශ්නේදී මේ සාර ධර්මයේ කෙලෙසද? මෙහෙමනේ. දැන් ලෝකෙ මැව්වේ ඒ මහා බලගත් එන්ටිටි එක නම් එතුමා හෝ එතුමිය දන්නවා. හරි මොකද්ද ලෝකේ? වැරද්ද මොකද්ද? එයා ලියන දීලා තිනවා මේ වගේ මොකක් හරි මෙන්න මේ වගේ කරන්න එපා මේව ටික කරන්න කියලා. අන්න ඒක ටික පිළිගන්න ඒක තමයි සාර ධර්මය කියන කාරණාව. සෞර්ධේනි අපි කියන dogma එහෙම නැත්නම් ලබ්ධිගත වීම මගේ ලබ්ධියක් මොකක් හරි සංකල්පයක් එහෙම නැත්නම් ක්‍රමවේදයක්
අවිශ්වාසයකින් තොරව පිළිගන්නා මතවාදයකට හැමෝටම ඇවිල්ලා අර දාර්ශනික ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්. ඩොග්මක් කියලා අපි කියමු. තේරුණා නේද? සමහරවිට ඕක තමයි මූලික ඉතින් ඕක විවිධ ස්වරූප. දැන් මම කිව්වේ එක ඩොග්මක්. ඒ කියන්නේ සර්ව බලධාරී සියලු බලධරණ මහා අධිකාරී බලයක පැවැත්ම. තවත් තියෙන්න පුළුවන්. ඒ වගේ අපිට මෙහෙම දෙයක් කියන්නත් පුළුවන්. මේ ලෝකයේ ඔබ කරන දේවල් කොහේ හරි සටහන් වෙනවා. ඔබ කරන යම් කිසි දෙයක් වේද ඒ ඔබට නැවතිනවා. ඒ වගේම ඔබ ඕම නවතින්නේ නැහැ මේ ලෝකයේ ඔබ ඉපදිලා ඊළඟ පාර ඔබේ ආත්මය වේ කොහේ හරි තැනකට යනවා. ඒ වගේ විවිධ මතයන් තියෙනවා. ආ මේ ඔබගේ ස්පිරිට් එක ගිහිල්ලා වෙන තැනක ආයේ ඉපදිනවා. එහෙම නැත්නම් ඔබේ ස්පිරිට් එක ගිහිල්ලා වෙන තැනකට යනවා. ඒ ඉන්න තැන ඔබගේ ජීවිතයේ ස්වરૂපය තීරණ වෙන්නේ අද ඔබ කරන දේ මත පදනම්මයි. කියන දේ ආවොත් අවුදෙන්නේ අන්න. එතකොටත් තමයි ප්‍රශ්නවලටම උත්තර දෙන්න පුළුවන්. තේරෙනවනේ හොඳ නරක මොකද්ද? හොඳ නරක අපිට ওই විදිහට උත්තර දෙන්න පුළුවන්. මොකද්ද කරන්න ඕනේ කියන එකටත් මොකද හොඳ කරොත් විතරයි අතෙන්ට ගිහිල්ලා හොඳ උපතක් ලබන්නේ. ওই වගේ තේරනවා සෞදේ ඔන්න ওই වගේ ඩොග්මා කියන කාරණාව. ලබ්ධිය මතපත්. දැන් නැවත කියනවා. ලබ්ධිය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම මේ කියන්න උත්සාහ කරන මේව තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. හරි. ලබ්ධිය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ලබ්ධිය හොඳයි. අර ප්‍රශ්න වලට උත්තර දෙන්න කියන කාරණා පවණයි මම මතු කරන්නේ. මේක ලබ්ධියක් තියෙනව නැද්ද කියන එක ඔබේ කාරණාවක්. අපි අද කතා කරමු මේ සමහර ලබ්ධීන් පිළිබඳ අපි විද්‍යාත්මක ප්‍රවේශය කොහොමද කියන. හැබැයි සමුදෙන්නේ ඒ විතරක් නෙමෙයි. පසු කාලීනව මිනිස්සු හොයාගත්ත හැබැයි මේ ලබ්ධිය කියන දේ ප්‍රයෝගී අවශ්‍යතාවයකින් තොරව මිනිස්සුන්ට තියෙන දාර්ශනික ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයක් තියෙනවා කියන දේ. අන්න ඒ ක්‍රමවේදයට අපි කියනවා ෆිලොසොෆි. එහෙම නැත්නම් දර්ශනය කියන දේ. සමුදෙන්නේ දර්ශනය තුළ ලබ්ධිය කියන දෙයට ඉතාම අඩු තැනක් තමයි ලැබෙන්නේ. ඒ වගේම තැනක් ලැබෙන්නේ නැති තරම්. යම්කිසි ලබ්ධිගත වීමක් තියෙනවා නම් ඒ ලබ්ධිගත වීම හරි සෞර්ධිනේ. මොකද අපි උත්සාහ කරන්නේ ඉතාම මේ ක්‍රිටිකලි එහෙම නැත්නම් විශ්ලේෂණාත්මකව බලලා තමයි ඒක පිළිගැනීමක් කරන්නේ. දැන් මේකට හොඳම උත්තරය තමයි දැන් අපි දේවමාදයේ එහෙම නැත්නම් ඒ වගේ අධිකාරී බලයක් මත පදනම්ව ආගම් විසින් මනුෂ්‍යයාගේ ජීවිතයේ කෙබඳ විය යුතුද කියලා දේ විසඳනකොට සමහරවිට ඕගොල්ලන්ට මතක ඇති මම කතා කරා මීට කලින් ඇරිස්ටෝටල්ගේ දර්ශනවාදය. ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරපු දර්ශනවාදය කිසිම ලබ්ධියකින් දේවත්වයක් කර ඔය මොකක්වත් නැතුව ඉදිරිපත් කරා. මනුෂ්‍යයාගේ ශ්‍රේෂ්ඨත්වය පවතින්නේ ඒ කාරණා හතද මම කියලා දීලා තියෙනවා කලින්. ඒක මම ලින්ක් එක දාලා තියෙනම් පල්ලෙහා. ඒක ලොකු කතාබහක්. ඒක කොහොමද ඇරිස්ටෝටල් ඒක ඉදිරිපත් කරේ කියන එක සෞදෙනි කාරණා හතරක් මත පදනම් කරගත්තු මනුස්ස ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට ඒවා එක් එක් කාරණා වලින් ඉහළට පැමිණීමෙන් යුඩමොනික් හැපිනස් එහෙම නැත්නම් ස්ථාම ඉහළ වූ මේ සන්තෘප්තිය සඳහා මිනිහා එළඹෙන්න පුළුවන් කියන දේ. දෙවිය සම්බන්ධ කරගන්න නැතුව, ලබ්ධියක් සම්බන්ධ කරගන්න නැතුව, කර්මය හෝ පුනර්භවය මොකක්වත් සම්බන්ධ කරගන්න නැතුව විසඳලා පෙන්නුවා. හා ඉතින් අපි කියනවා එක්ස්ටෙන්ෂනලිසම්. එහෙම නැත්නම් මේ ලෝකයේ මේ පැවැත්ම පිළිබඳ ලබ්ධිගත වීමකින් තොරව ඉදිරිපත් කරපු මතවාදයන් දාර්ශනික මතවාදයන් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් දර්ශනය කියන දේ මෙහෙමයි. ලබ්ධියක් නැතුවම නෙමෙයි ශෞත්‍යෙ. ඒ ලබ්ධිය ඊටාම සියුම් ලබ්ධියක්. ඒ කියන්නේ මෙහෙම දෙයක්. අපි කියනවා සෑම දර්ශනයකම තියෙනවා ලබ්ධියක්. ඒ තියෙන ලබ්ධිය තමයි රෂනලිසම්. රෂනලිසම් කියලා කියන්නේ මේ ලෝකේ මේ රීසන් එක මතන පදනම්ව තමයි විෂ්ණම් එක එහෙම නැත්නම් නොලෙජ් එක ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අවබෝධය මගින් ප්‍රශ්නාවට යන්න පුළුවන් කියන ලද්දිය. ඒ කියන්නේ ඒක ඔබ්වියස් වගේ. හරි. දේවල් පිළිබඳ මනාව අවබෝධයකින් තමයි මේ ලෝකයේ තියෙන දේවල් පිළිබඳ ප්‍රශ්න පුද්ගලයේ ප්‍රඥාවන්ත බවට පත් වෙන්නේ කියන ලද්දිය. ඒතර කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් අවබෝධය තුළින් සියලු මේ ප්‍රඥාවන් ලැබිය හැකිද? දාර්ශනීයදී සවර්ධනේ ඒ ලබ්ධිය ගන්නවා. ඒක හැබැයි ඉතාම සියුම් ලබ්ධියක්. තේරුණාද? දැන් ඔය ලබ්ධිත් විවිධ මට්ටම් තියෙනවා. දැන් මේ බලන්න. අර මම මුලින් කියපු අර දේව මෙහෙමයි මම කිව්වනේ. දෙවිය නෑ මම කියන්නේ. හරි ඒක ඉන්නත් පුළුවන් නැවෙන්නත් පුළුවන්. හැබැයි මම කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මොකද සවර්ධනේ මේ නැවත නැවත කියන්නේ මේක බොහොම පටලව ගන්න. මම මේ කියන්න හදන දේ වෙන එකක් ගන්නවා. ඒව නෙවෙයි.
මම කියන්නේ දෙවිය නැහැ කියලා දෙවිය ඉන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මම කියන්නේ දෙවිය දැම්මත් ඉකුවේෂන් එකට ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. එතකොට දැන් අන්න ඒ වගේ ලබ්ධි වලට කියනවා අපි කියන hell without any question. ප්‍රශ්න අහන්න බෑ. එයාගේ පැවැත්ම ගැන. ඒ මහා බලගතු entity එක පිළිබඳ අධිකාරී බලය පිළිබඳ ප්‍රශ්න අහන්න බැරි. ආකාරයේ ප්‍රශ්න වලට අපි කියනවා absolute dogma. ඒ කියන්නේ මේවා ඇවිල්ලා මේකට මන් දන්නේ නැහැ. මේකට සිංහලෙන් absolute ඒකාන්ත ලබ්ධි. වෙනස් කරන්න මම මෙන්නම් අතලා කියන්නේ. ඒක සමාහලට මේ වෙනස් යම් තියනවනේ ඒක බලලා දාන්න. ඒකාන්ත ලබ්ධි. ඔගොල්ලන් තේරෙනවනේ අදහස්. මේක held without any question. මේක ප්‍රශ්න කරන්න බෑ. එතකොට ඔය දෙවියෙක් ඉන්න කොහමද එහෙම වෙන්න විදියක් තියෙනවද කියලා අහන්න බෑ. ඒ හැකියාව නැහැ සමහරවිට. ඊට පස්සේ දර්ශනය තුළ තියෙන ඉතාම සියුම් ලබ්ධියට අපි කියනවා rational dogma. rational dogma කියලා කියන්නේ ඒක ලබ්ධියකම ඉතාම සියුම්ම තමයි. ඒක ප්‍රශ්න ඕන තරම් කරන්න පුළුවන්. ඒ කියන්නේ අවබෝධය තුළින් ප්‍රඥාව ලැබිය හැකිද කියන දේ ප්‍රශ්නය ඒක තමයි මේ ෆිලොසොෆි වල තියෙන මේ කියන්නේ මූලිකම ලබ්ධිය. එලෙස ලබ්ධියක් තියෙනවා නම් ඒහා ප්‍රශ්න කළ හැකි. ඒ තර්කයට නිරාවරණයි. ඒක කවණ කෙනෙක්ට ගන්න පුළුවන්. හැබැයි ඉතින් මෙතුව කාලයකට ඒක තාම ඒක චැලෙන්ජ් කරන්න බෑ. අවබෝධයේ විසින් තමයි ලෝකේ ප්‍රඥාවට එළඹෙන්නේ කියන කාරණාව පිළිගන්න. ඒ වගේම ওই දේ එක්ස්ට්‍රීම් දෙක මැද්දේ සෞදේන තියෙනවා අපි කියනවා core dogma එහෙම නැත්නම් central dogma කියලා අදහසක් core dogma දැන් ඒකේ මධ්‍ය ලබ්ධි වගේ වචනයක් දාගම ප්‍රීකට මධ්‍ය ලබ්ධි හරි එතකොට සෞදිනේ මධ්‍ය ලබ්ධි කියලා කියන්නේ මෙහෙමයි ඒකේ තියෙන අධිකාරී බලයකින් එන කතාවක් නෑ ඒකේ ඒ වගේම සෞදිනේ එහි තියෙන්නේ ඒකේ ප්‍රශ්න කරන්න බැරි ප්‍රශ්නකුත් නෑ එයාගේ දැන් ඒ උදාහරණයන කර්මය සහ පුනර්භවය වගේ සංකල්ප ගත්තහම පස්සේ ඒ වගේම අධිකාරී බලයකින් නොවන සම දේව තලවල වගේ ප්‍රාත්ම පිළිබඳ. ඒ වගේ සංකල්ප සෞර්ධින මිනිස්සුන්ට ප්‍රශ්න කරන්න පුළුවන්. උත්තර ප්‍රශ්න කරන්න. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඒකේ ආන්තරණය පිළිබඳ ප්‍රශ්න කරන්නත් පුළුවන්. ඒ ආන්තරණය පිළිගන්නත් පුළුවන්, නොපිළිගන්නත් පුළුවන්. ඒකේ ක්‍රියාත්මක වීම ගැන තීරුම් ගැනීමකත් කරන්න පුළුවන්. හැබැයි ඒක කවුරුත් කියන්නේ මේක පිළිගන්නම ඕනේ. මේක පිළිගන්නම ඕනේ. හැබැයි එකම දේ ඒක පිළි නොගත්තොත් සෞර්ධිනී ඒක කියන යම්කිසි ක්‍රමවේදය හෝ දර්ශනවාදය තුළ ඉදිරියට යන්න නොහැකි. ඒ විශේෂයෙන්ම අපි ගත්තොත් Hindu ධර්මයේ තුලත් ඒ වගේම බුද්ධ ධර්මයේ තුලත් අපිට මේ කාරණා දකින්න පුළුවන්. දැන් විශේෂයෙන්ම අපි බුද්ධ ධර්මයේ ගත්තොත් ඒ බුද්ධ ධර්මයේ තුල පැහැදිලි කරන දෙයක් තමයි මූලික මේ ඒ මාර්ගයට බැස ගැනීම සඳහා එහෙම නැත්නම් බුදු ධර්මයේ මූලික වශයෙන් අනුගමනය කිරීම සඳහා ප්‍රධාන වූ කාරණා පහක පිළිගැනීම තියෙන්න ඕනේ. කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසය, ඊට පස්සේ නැවත උපතක් තියෙන බව විශ්වාසය, ඊට පස්සේ මේ වගේ මේ සතුන් පිළි මේ කියන්නේ එකපාර ඕපපාතික වශයෙන් පාල වෙනස ඔය වගේ විවිධ තියෙන කතාබහ. ඒ කතාබහ තුලින් තමයි මේ තියෙන යම්කිසි ඉගැන්වීමක් තියෙනවනේ ඒක අපිට ලබා ගන්න පුළුවන්. මේ බුද්ධ ධර්මයේ තුල තියෙන දර්ශනය ගැන නෙමෙයි මම මේ කියන්නේ. තේරුණා නේද? ඒ පිළිබඳ තියෙන මතවාදය පිළිබඳව මම කියන්නේ. ඉතින් සාවරදී මේවට අපි කියනවා මධ්‍ය ලබ්ධි හැබැයි අතරමැදි. එතකොට කෙනෙක් ඒ වගේම මධ්‍ය ලබ්ධි වලට කියන්නේ මෙහෙමයි. මධ්‍ය ලබ්ධිය තේරුම් ගන්න පුළුවන්. ඒ අවබෝධය ගන්න පුළුවන්. හැබැයි යම්කිසි මට්ටමකට එන්න ඕනේ. ඒ මට්ටමකට ආවෙන් පස්සේ තමයි මිනිස්සුන්ට ඒක තීරුම් ගැනීමේ හැකියාව ලැබෙන්නේ. හැබැයි ඒ සඳහාර මාර්ගය යම්කිසි දුරක් ගමන් කරන්න ඕනේ කියන කාරණාව. එතකොට අර ඇබ්සලියුට් ඩොග්මා වලට වඩා මධ්‍ය ලබ්ධියම නැත්තම් සෙන්ට්‍රල් ඩොග්මා කියන එක ඊට වඩා පල්ලෙහා ෆ්ලෙක්සිබල් මට්ටමක තියෙන බව පැහැදිලි කරගැනීමේ හැකියාව තියෙනවා සෞර්ධිනේ තීරුම් ගන්නට. දර්ශනය ඒ වගේම ආගම් මේ අතර තියෙන වෙනස. දැන් අපි අහන්නේ දැන් අපි කෝ ප්‍රශ්නේ මොකක්ද අපේ දින මූලික ප්‍රශ්නේ තමයි විද්‍යාව මේ සෙන්ට්‍රල් මේවා සෙන්ට්‍රල් ඩොග්මා මේ අපි කියන ඇබ්සලියුට් ඩොග්මා ගැන අපිට කියන්න දෙන්නේ නැහැ හරි අපි සෙන්ට්‍රල් ඩොග්මා ඉතින් අම්කි ප්‍රශ්න ඇසීමට හැකි වෙන්නේ බෑ විද්‍යාව ගත්තාම ඒක පිළිගන්න ඒ කියන්නේ කෝ ඩොග්මා එව නැත්තම් සෙන්ට්‍රල් ඩොග්මා මධ්‍ය ලබ්ධි පිළිබඳ අපේ අදහස විද්‍යාත්මක කාරණාව ක්‍රමයේ පිළිබඳ මේ අදහසක් ගන්න කෙනෙක් කෙලස විය යුතුද ඒකනේ අපි ආන ප්‍රශ්නේ එහෙනම් සෞරදීනි මේ අපි එහෙනම් නැවත රිෆයින් කරලා ගත්තොත් අපේ ආගමන්ට් එක අපි සූක්ෂම කරලා ගත්තොත් අපේ ආගමන්ට් එක අපි ආන ප්‍රශ්නේ මොකද්ද සෙන්ට්‍රල් ඩොග්මා
කෙතරම් විද්‍යාත්මක ක්‍රමයෙන් පැහැදිලි කළ හැකිද කියන ප්‍රශ්නයට ඌණනය වෙනවා අපේ ප්‍රශ්නය. තේරුණානේ? එන අපි මේ ප්‍රශ්නේ ඊළඟට සමුදෙන්නේ. එහෙනම් දැන් අපි ඒ ගැඹිර ප්‍රශ්නේ ආවෝ. හරි. ඒ කියන්නේ සෙන්ට්‍රල් ඩොග්මා එහෙම නැත්නම් මධ්‍ය ලබ්ධි විද්‍යාත්මක ක්‍රමයක් ඇතුලේ විශ්ලේෂණය කර හැකිද කියන කාරණා. දැන් සමුදෙන්නේ මෙහෙමයි. දැන් පේනව නේද? මේක මෙහෙම තමයි අපි දර්ශනය ඇසුරෙන් ඒ වගේම මේ අපි මේක පිළිබඳ යම්කිසි අවබෝධාත්මකව විශ්ලේෂණයක් කරන හැටි මේ මම මේ පැහැදිලි කරන්නේ. ඒක එක්සැම්පල් එකක් විදිහට තමයි මේක පෙන්වන්නේ. දැන් අපි මූලික සංකල්පය තේරුම් ගත්තා. මූලික සංකල්පය තුළ අපි තේරුම් ගත්තා කුමක්ද අපි චැලෙන්ජ් කරන්න ඕනේ, අපි උකහා ගන්න ඕනේ කාරණාව. එයි තියෙන කන්ඩිෂන්, එයි තියෙන අපසරිය ෆ්‍රේම් එක අපි අඳුරගත්තා. දැන් අපි මේ ෆ්‍රේම් එක ප්‍රශ්න කරනවා. මේ පේනා නේද? ඒ තමයි අපි යම්කිසි සංකල්පයක් ඇඩ්වාන්ස් කරන සෞරදීනේ. මේක ඉතාම විශේෂිත මේක හැකියාව. මේ මට තියෙන යන්නේ මම කියන්නේ මේ ක්‍රමයේ ඉගෙන ගන්න මේ ෆිලොසොෆිකල් ඉන්ක්වයරි කියන එකේ අපිට යම්කිසි අදහසක් අපි ඇඩ්වාන්ස් කරන හැටි පිළිබඳ එක්සැම්පල් එකක් මේක. හරි. දැන් මේ බලන්න. සෞරදීනේ එහෙනම් සෙන්ට්‍රල් ඩොග්මා සයන්ටිෆික් ෆ්‍රේම්වර්ක් එකක් ඇතුළේ දකින්න පුළුවන්. තන සයන්ටිෆික් ෆ්‍රේම්වර්ක් එක කියන්නේ මොකක්ද කියලා දැන එනවා. සෞරදීනේ මේ ලෝකේ සයන්ස් වලට තියෙන ෆිලොසොෆි එක. ඉතින් මේකේ මූලිකම කෙනා තමයි මේ දවස්වල බොහෝ ආකාරයක විවිධ විරූපීකරණයට පත් වෙච්ච මේ මතවාදයක් විදියට පත් වෙන්න පුළුවන්. මම කියන්නේ මේ ලංකාවේ සෞරදීනේ මේ කාල් පොපර් කියලා එතුමා ඇවිල්ලා විද්‍යාව පිළිබඳ විශේෂයෙන්ම විද්‍යාව පිළිබඳ අපි කියන ෆිලොසොෆර් කෙනෙක්. ඔහු විසින් ඉදිරිපත් කරපු දෙයක් තමයි විද්‍යාව ඇතුළට ගන්න පුළුවන් විෂය කෙලෙසද කියන දෙයට ඔහු ඉතාම බොහෝ දෙනෙක් පිළිගන්නා උත්තරයක් දුන්නා. කාල් පොපර් කිව්වා යම් කිසි මතවාදයක් ෆෝල්සිෆයි කරන්න පුළුවන් නම් වැරදි කියලා පෙන්වන්න පුළුවන් නම් එම්පිරිකලි එහෙම නැත්නම් එක්ක දත්ත සහිතව එහෙම නැත්නම් මැතමැටික්ස් භාවිතා කරලා එහෙම නැත්නම් නැවත නැවත කරන ලද පරීක්ෂණ වලින් එහෙම නැත්නම් නිරීක්ෂණ භාවිතා කරලා සෞර්ධිනේ අන්න ඒක අපිට විද්‍යාත්මක ක්‍රමයේ තුල දකින්න පුළුවන් ය කියලා දෙයි. ඒව තමයි විද්‍යාව ඇතුළට ගන්න පුළුවන්. එතන ඒව නයි සයන්ටිෆික් ඉන්ක්වයරිස් එහෙම නැත්නම් සයන්ටිෆික් මෙතඩ් එක ඇතුළේ බලන්න බෑ. මේ ලෝකේ තියෙන සීරම ප්‍රශ්න සයන්ස් වලින් කියන්න බෑ. තේරුණාද? හැම දෙයකම ඇවිල්ලා මේක විද්‍යාත්මකයි විද්‍යාත්මකයි කියලා කියන්න බෑ. එහෙම කියනකොට කෙනෙක් ඕකල හිතලා බලන්න මේ කියන කෙනා ඒ කියන දේ විද්‍යාව ඇසුරෙන් ෆෝල්සිෆයි කරන්න පුළුවන්ද? නිෂේධනය කරන්න පුළුවන් හැකියාවක් තියනවාද? එහෙම බැරි එකක් විද්‍යාව තුළට ගන්න බෑ. උදාහරණයක් විදිහට මෙහෙම කියන්න. කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මම තමයි අහවල් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ පණිවිඩකරු. ඒක සමහරවිට විද්‍යාව ඇත්ත අරගෙන විශ්ලේෂණය කරන්න බෑ. ෆෝල්සිෆයි කරන්න බෑ. කොහොමද ඒ පරීක්ෂණය කරන්නේ? කොහොමද නිරීක්ෂණයක් ගන්නෙ? එයා කියන දේ ඔබ්ජෙක්ට් එයා කියන දේ සෑම විටම සබ්ජෙක්ටිව් එකක්. ඒක කොහොමද ගන්නෙ? නැවත නැවත පරීක්ෂණයක් කරන්නත් බෑ. මොකක්වත් කරන්න බෑ. තේරුණා නේද? ඒක ෆෝල්සිෆයි කරන්න බෑ එයා කියන දේ. එයාගේ වචනේ විතරයි හැබැයි තියෙන්නේ. ඒක ෆෝල්සිෆයි කරන්න බෑ. එයා වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. හරි. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ ඉන්ක්වයරි එකක් අපිට සයන්ටිෆික් මෙතඩ් එකක් ඇතුළට ගන්න බෑ. හැබැයි මෙහෙම දෙයක් හිතන්නකෝ. මේ විශ්වයේ දින ස්කන්ධ වලින් අවකාශ කාලය නැමෙනවා කියන මතවාදයක් ආවා. ඔයගොල්ලෝ දන්නවා මේක. සාපේක්ෂතාවාදී පිළිබඳ අදහසක්නේ. ස්කන්ධ වගේ අවකාශ කාලය නැමෙනවා කියන්නේ. ඒක පුළුවන් සෞරදීනේ. කොහොමද ෆෝල්සිෆයි කරන්නේ? මේක ඔයගොල්ලෝ දන්නවා 1919 දී කරා වගේ මේ සූර්යග්‍රහණයක් වෙන වෙලාවේදී මේ තරු සූර්යග්‍රහණයක් වෙන වෙලාව අහස අඳුර වෙනවා. ඒ එතකොට අර සූර්යා ගැන ලොකු මේ ස්කන්ධයක් තියෙන කෙනෙක් ඒ ස්කන්ධේ හරහා වටේ තියෙන තරු ඒ ස්කන්ධය නිසා ඒ අවට තියෙන තරු වල පිහිටීම අංශක ගණනයි වෙනස් වෙනවා තිබුණා. අපිට පේන මේ තරුවල ස්ථානයේ අංශ ගණනක වෙනස් වෙලා තිබුණා සෞරදීනේ. ඒකෙන් පැහැදිලි කරන්න පුළුවන් ෆෝල්සිෆයි කරන්න පුළුවන්. එහෙම වෙන්නේ නැත්තම් අර කියන කතාව බොරු. එක්ස්පෙරිමන්ට් එක අටවන්න පුළුවන් ඒක කරන්න. එහෙම නැත්තම් නිරීක්ෂණයක් අටවන්න පුළුවන් ඒක කරන්න. තේරුණානේ සෞරදීනේ? අන්න ඕකට අපි කියන අන්න ෆෝල්ස මේක ඇත්තටම කරපු එකක්. සාපේක්ෂතාවාද විශේෂම ස්කන්ධ ඇසුරෙන්. දැන් සෞරදීනේ මෙන්න මෙහෙම දේවලුත් තියෙනවා. දැන් මම කිව්වා නිරීක්ෂණය කරන්න හෝ පරීක්ෂණයක් සිදු කළ හැකි කියන එක. සෞරදීනේ මානවයාට
නිරීක්ෂණය හෝ පරීක්ෂණය සිදු කළ හැකි සීමාවන් තියෙනවා. ඒ සීමාවන් කාලෙන් කාලේ වෙනස් වෙනවා. එහෙම නේද? දැන් ඉස්සරම තමයි ඉස්සරම මිනිස්සු ඩොග්මා එකක් විදියට අරගෙන විස්තර කරා හීලියෝසෙන්ට්‍රික් මොඩල් එක සෝලර් සිස්ටම් එක. කියන්නේ ඉර මැදගත කරලා අපේ මේ ග්‍රහලෝක කරකිනවා කියන මුල්ම මතවාදය. ඒ විතරක් නෙමෙයි ඔය ඇටමෝස් කියලා. ඒ කියන්නේ මේ ලෝකේ තාම ශුද්‍ර අංශු වලින් හැදිලා තියෙන මේ ලෝකේ පදාර්ථ හැදලා තියෙන කියන මතවාදය. ඒක මුලින්ම තිබුණ ඩොග්මා එක. මේ පසු කාලන 1800 ගණන් වලින් පස්සේ තමයි මේක ඇත්ත කියලා පෙන්වන්න පටන් ගත්තේ. නමුත් ඒ ඩොග්මා එක අරගෙන මේ ලෝකේ ජලයේ ස්වરૂපය මේමයි, යකඩවල ස්වરૂපය මේමයි, යකඩ හැදිලා තියෙන්නේ මේ ඇටමොස් මේ ආකාරයට සකස් වීම නිසා, මේ උල්ලුල්ලුල් වගේ දින ඉන්ධන නිසා ඒව අතර ආකර්ෂණය වැඩි කියලා ඒ කාලේ අර ඩොග්මා එක තියාගෙන ගොඩක් එක්ස්ප්ලනේෂන් කරා. නමුත් ඒක අපිට ෆෝල්සිෆයි කරලා එහෙම නැත්නම් අපිට ඒක ඇත්තන වැලිඩේට් කරගන්න පුළුවන් පසු කාලේ. පෙරණේ ඒ වගේ තමයි. හැබැයි සාවරදී මේ කර්මය කියන කාද අපේ සෙන්ට්‍රල් ටොපික් එකට ආවොත් කර්මය කියන දේ දැනට ෆෝල්සිෆයි කරන්න පුළුවන්ද කියන තැන එනවා එහෙම. සාවරදී මේ තාක් වෙනකම් මගේ දැනුමේ උපරිම මට්ටමට දැන් මම අවුරුදු 10කට වඩා වැඩි කාලයක් විද්‍යාඥයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. සාවරදී මේ පිළිබඳ කියවීමක් මට තියෙනවා. තවම මේ වෙනකම් කර්මය කියන දේ අපිට ක්වොන්ටිෆයි කිරීමට හෝ කියන්නේ මේක මේ මේ අපි ප්‍රමාණාත්මක දැනග මේ සිද්ධ වෙන ක්‍රියාවලිය. එහෙම නැත්නම් ඒකට බලපාන යම්කිසි මෙකැනිසම් එකක් හෝ, ඒ කියන්නේ ක්‍රමවේදය මේක ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ කොහොමද කියන එක. ඒ වගේම කොහොමද මේ දත්ත මේම දැන් මේක මතක ඉන්ෆෝමේෂන් තියෙන්නේ බෑ. දැන් මෙතන මේක සිද්ධ වෙන්නේ කොහේ හරි ගබඩා වෙන්න ඕනේ ඒක නැවෙලා. නැත්නම් මේ වගේ මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා. ඉන්ෆෝමේෂන් කියන්නේ සෞරදෙන සෑමිටම එනර්ජි. ඒ එනර්ජි එක කොයිද ස්ටෝ වෙන්නේ? එහෙම නැත්නම් මේ ইনফরমේෂන් තැනක ඉන්න තවත් තැනක ගමන් කරන්නේ කොහොමද කියන මතවාදයේ පිළිබඳ. එලෙසම පුනර්භවයේ ගණගත්තත් සෞර්ධනික ෆෝල්සිෆයි කිරීම සඳහා නිරීක්ෂණයක් හෝ පරීක්ෂණයක් කිරීම අපිට හැකියාවක් නැහැ. තේරුණා නේද? ඒ නිසා මේ වෙනකන් අපිට හැකියාවක් නැහැ සෞර්ධනික ඒක සයන්ටිෆික් ෆ්‍රේම්වර්ක් එක දාලා බලන්න. තේරුණා නේද? එතකොට මේ වෙනකන් අපිට quantify කරන්න බැරි නිසා, falsify කරන්න බැරි නිසා සෞර්ධිනී කර්මයත් පුනර්භවයත් ඊට පස්සේ ওই දෙවියන්ගේ ওই කතන්දර මේ පැවැත්ම පිළිබඳ ඔය සියලුම සංකල්ප සෞර්ධිනී විද්‍යාත්මක රල්ම් එකෙන්, විද්‍යාත්මක ෆ්‍රේම්වර්ක් එකෙන් ඔබේ තමයි දැනට පවතින්නේ. තේරුණා නේද? ඉතින් මේ කාරණාව ඉතාම වැදගත් අපිට තේරුම් ගන්න. ඉතින් මේ කියන්නේ මේක ප්‍රතික්ෂේප කිරීමද කියන දේ අපි ඊළඟට විග්‍රහ කරමු. හිතවත් සෞර්ධිය එනම් කර්මය, පුනර්භවය, ඒ වගේම ඇබ්සලියුට් ඩොග්මා මට්ටමේ නොපවතින මධ්‍ය ලබ්ධි, සෙන්ට්‍රල් ඩොග්මා මට්ටමේ පවතින දෙවියන්ගේ පැවැත්ම කියන දේ අපිට මේ වැලිඩේට් කරන්න, ෆෝල්සිෆයි කරන්න සයන්ටිෆික් ෆ්‍රේම්වර්ක් එක ඇතුළට ගන්න බැරි නම් විද්‍යාව පිළිගන්න කෙනෙක් කොහොමද මේ ගැන එළඹෙන්න ඕනේද? අපේ මේ ටොපික් එකට එනවා. සෞර්ධිය මේ ලෝකේ තියෙනවා අපි කියනවා එපිස්ටමික් හියුමිලිටි කියලා දෙයක්. එපිස්ටමොලොජි කියලා කියන්නේ මොකද්ද? එපිස්ටමොලොජි කියලා තියෙනවා ලෝකේ විශ්යාක් අපි කියනවා ඥාන විභාගය. මේ ලෝකේ අපි දේවල් දැන ගැනීම පිළිබඳ අපි ගාව තියෙන අවබෝධය කියන පද එපිස්ටමොලොජි කියලා කියන්නේ ෆිලොසොෆි වල තියෙන ප්‍රධානම දෙයක්. හියුමිලිටි කියලා කියන්නේ මොකද්ද? නිහතමානීත්වය. සෞර්ධෙන විද්‍යාව පිළිගන්න ඕනෑම කෙනෙක් විද්‍යාව පිළිබඳ සහ විද්‍යාත්මක ක්‍රමය පිළිබඳ අර්ථයක් තේරුමක් තියෙන ඕනෑම කෙනෙක් සෞර්ධිනේ එපිස්ටමික් හියුමිලිටි එකක් යටතේ ඉන්න ඕනේ. ඒ කියන්නේ ඥාන විභාගයේ පිළිබඳ නිහතමානීත්වයකින් යුතුව පසු වෙන්න ඕනේ. ඔහු පිළිගන්න ඕනේ එපිස්ටමික් හියුමිලිටි කියලා කියන්නේ සෞර්ධිනේ පුද්ගලයා පිළිගන්නවා මේ විද්‍යාත්මක ක්‍රමයෙන් අපි ලබා ගන්නා දැනුමේ වපසරිය පැතිරලා තියෙන්නේ අපේ නිරීක්ෂණයට හසු වෙන පරාසය තුළ පමණයි කියන දේ එපිස්ටමික් හියුමිලිටි. ඒක එනයින් සෞර්ධේනි අපි යම් කිසි දෙයක් විද්‍යාත්මක ෆ්‍රේම්වර්ක් එකකට හසු නොවීම නිසා අපි ඒක පාදා දැමීම හෝ ඒක පාරාදීම හෝ ඒක විනාශ කරන්න උත්සාහ කිරීම හෝ ඒ බොරුයයි ක්ලේම් කිරීම අපිට සිදු කළ නොහැකි. සහ ඒක අඩු ලංශකින් ලබා දීම අපිට සිදු කළ නොහැකි. ඇබ්සලියුට් ඩොග්මා නෙමෙයි කෝ ඩොග්මා. මොකද කෝ ඩොග්මා ෂෙයා කරනවා අපිත් එක්ක. විද්‍යාත්මක ක්‍රමයේදී මිනිස්සුත් එක්ක ෂෙයා කරනවා. ඒගොල්ලෝ ගැන ප්‍රශ්න අහන්න
විද්‍යාවත් කියන ප්‍රශ්න හන්ඩ. අන්න ඒ දෙක මැද්දෙද සෞර්ධනයත් එක ගත්තයක් තියෙනවා. එන අපිස්ටමේ හියුමිලිටේ යටතේ පසුවෙන්ට ඕන. මොකද සෞර්ධනය විද්‍යාව තුළ විද්‍යාව කියන එක කම්පලීට් නෑ. කම්පලීට් නෑ කියන්නේ මේ විද්‍යාව මේ කාලෙන් කාලට කාලකා වෙනස් වෙනවා කියන ඉතාම මේ අර මූලික තර්කයෙන් නෙවෙයි. සෞර්ධනය විද්‍යාව වෙනස් වෙන්නේ නෑ. විද්‍යාව රිෆයින් වෙනවා. විද්‍යාව වෙනස් වෙන්නේ නෑ. විද්‍යාව රිෆයින් වෙනවා. ඒ කාලේ මිනිස්සු හිතුවා මේකේක මේ ප්‍රදේශවල සත්තුන්ගේ විවිධත්වය වෙනස්. මිනිස්සු මුලින් හිතුවා ඒ තියෙන ප්‍රදේශවල විවිධත්වය නිසා මිනිස් මේ සත්තු වැඩ කරන ඒගොල්ලන්ගේ අවයව හැදෙන වෙනස් වෙන්න ඕනේ. ඒක ඊළඟ මේ පරපුරට යනවා කියලා. ඒක සෞර්ධනය වෙනස් වෙලා ජානමය වශයෙන් ඒක සිද්ධ වෙන ආකාරය මේ වුණා. ඒතර ඒක දිහා බැලලා මිනිස්සු කියනවා දැන් කලින් කියපු එක වැරදිලා දැන් අලුත් එකක් ගත නැහැ. රිෆයින් වුණා. සෙන්ට්‍රල් ඔබ්සර්වේෂන් එක එකමයි. ඒක එක්ස්ප්ලේන් කරපු හැටි ගන්න පිළිබඳ රිෆයින්මන්ට් එකක් තියෙනවා. ඒතකොට ඒ ආද ඇසුර ඉන්නේ මේ සෞර්ධනය. විද්‍යාවේ අපි ගොඩාක් නොදන්න දේවල් තියෙනවා. අපිට අපි දකින සා අපිට තාම එක්ස්ප්ලේන් කරන්න බැරි දේ. අන්නේ එනයින් ඉන්කම්ප්ලීට්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඒ සහ සෞර්ධනය ඒ ඉන්කම්ප්ලීට්නස් එක විද්‍යාව සෙලිබ්‍රේට් කරනවා. ඒක සමරනවා සෞර්ධනය. විද්‍යාවේ තියෙන ඉතාම ශ්‍රේෂ්ඨ බලය තමයි විද්‍යාව ඉන්කම්ප්ලීට් බව මිනිසාගේ පිළිගැනීම. කම්ප්ලීට් වෙච්ච දෙයක සෞර්ධනය හොයන්න දෙයක් නැහැනේ. ඒක මානව භාවයේ මිනිසාගේ මේ චින්තනය සමරන දෙයක් නෙමෙයි. හැම දෙයකම ප්‍රශ්න තියෙනවා නම් ඇබ්සලියුට් ඩොග්මා සෞර්ධනය මිනිහාගේ චින්තනය සමරන්නේ නැහැ. සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. ඒක ඊට වඩා ඔතොරිටිව් පවර් එකක් ගැන මනුෂ්‍යාව පොළඹවන්න එන්න මනුෂ්‍යයා ඉන්නේ පල්ලෙහා. එහෙම නැහැ. විද්‍යාව සෞර්ධනය මිනිසාගේ මේ මිනිසාගේ මේක ඉන්කම්ප්ලීට් බව පිළිගැනීමම සෞර්ධනය අපේ විද්‍යාවේ තියෙන සෙලිබ්‍රේෂන් එකක්. මතක තියාගන්න ඉතාම වැදගත්. මිනිස්සු මේවා එක එක ආකාරයට වැරදි ආකාරන අර්ථ නිරූපණය කරනවා. ඒක ඉතාම නරකයි. එහෙම වෙන්න ඕනේ. රිෆයින් වෙන එකයි වෙන්නේ. සෞර්ධනය උදාහරණයක් විදිහට මේ ලෝකේ තියෙනවා ඩාර්ක් එනර්ජි කියලා දෙයක්. ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන පද්ධතියන මේ අපි දිහා බැලුවා සෙලෙස්ටියල් ඔබ්ජෙක්ට්ස් දිහා බැලුවාම ඈත තියෙන ඒවා වේගින් ගමන් කරන ස්වරූපයක් පේනවා. ළඟ තියෙන ඒවාට වඩා. ඒවා ඈත් වෙනවා. විශ්වයේ ආකාරයේ සෙලෙස්ටියල් ඔබ්ජෙක්ට් ප්‍රසාරණය වෙන බවත් පේනවා. ඒ ප්‍රසාරණය වේගකින් සිද්ධ වෙන්නේ. සෞර්ධනය යමක වේගයෙන් එන්න වැඩි වෙනවා. ඒක ත්වරණයට ලක් කරනවා නම් යම්කිසි ශක්තියක් ඒ මත ක්‍රියාත්මක වෙන්න ඕනේ. සෞර්ධනය අපි දන්නේ නැහැ ශක්තිය කොමක්ද කියලා. ඒක දන්නේ නැහැ. ඊට පස්සේ සෞර්ධනය මේ ඔයගොල්ලෝ දන්නවා මේ නොබෙල් ෆිසික් ප්‍රයිස් එක ලැබුණේ භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය කොමක් සඳහාද මේ ක්වොන්ටම් එන්ටැංගල්මන්ට් එකක එන්ටැංගල් වෙච්ච ක්වොන්ටම් මිනිස් මම ගැන කතා කරා. මේකට මා විරුද්ධ මේ වැරදි අර්ථ නිරූපණයක් දෙලා තිබුණා. ඒක පිළිබඳ මම කතා කරා. එක ක්වොන්ටම් අංශුවක් කලැප්ස් වෙනකොට එන්ටැංගල් වෙච්ච එක යම්කිසි ප්‍රොපර්ටියක් පෙන්නනකොට ඒකට විරුද්ධව ප්‍රොපර්ටි එක අනිත් එක පෙන්නනවා. කොච්චර ඈතින් මේ අංශු දෙක තිබ්බා. ආලෝකයේ වේගය තමයි අපි විශ්වාස කරේ තොරතුරක් ගමන් කරගෙන තියෙන වැඩිම වේගය කියලා මේ වෙනකොට විශ්වයේ. නමුත් ඒ වේගයටත් වඩා වැඩි වේගයකින් මේ සිද්ධ වෙන වෙනස්කම සිද්ධ වෙනවා. අපි කියන තොරතුර ගමන් කරා කියලා. නමුත් ඒ කලැප්ස් එක වෙනවා. ඒක සිද්ධ වෙන හැටි අපිට කියන්න බැහැ. අපි නිරීක්ෂණය කරනකොට පද්ධතියෙන් ක්වොන්ටම් අංශුන් විශේෂයෙන්ම අංශුන් විදි කොන්ෂන් ක්වොන්ටම් පද්ධති අංශුන් විදිහට හැසිරෙනවා. නිරීක්ෂණය කරනකොට තරංග විදිහට හැසිරෙනවා. අපිට එක්ස්ප්ලේන් කරන්න බෑ සෞර්ධනය. ඔය වගේ එක්ස්ප්ලේන් කරන්න බැරි ගොඩාක් කාරණා තියෙනවා මේ විද්‍යාව ඇතුලේ. සෞර්ධනය එනම් එපිස්ටමික් හියුමිලිටි එකක් සෞර්ධනය මේවා එක්ස්ප්ලේන් කිරීම සඳහා පසු කාලීනව ඒ නිරීක්ෂණ පරාසයන් සමගම අලුත් සංකල්ප එන්න පුළුවන්. දැන් ඔය මේ අදහස තමයි මේ ක්වොන්ටම් අංශුන් එලෙස කලැප්ස් වෙන්නේ ඒක කලින් තීරණය කරන ලද්දකේ කියන අපි කියනවා මේ ඇබ්සලියුට් ඩිටර්මිනිසම් මේ ලෝකේ සිද්ධ වෙන මේ හැමදේම කලින් තීරණය කරන ලද්දකේ. එහෙම වුණොත් අරක එක්ස්ප්ලේන් කරන්න ඕන. අපි ඒක පිළිගන්නවා කියන එක නෙමෙයි. තේරුණා නේද සමහරවිට. ඒතර ඒ වගේ දේවල් සඳහා මේක ඌණණය වෙන්න පුළුවන්. අපේ මේ නිරීක්ෂණ පරාසය සහ මේ ලෝකයේ පිළිබඳ තීරුම් ගැනීම එන්න වැඩි වෙනකොට. අන්න ඒක නිසා සෞර්ධනේ එපිස්ටමික් හියුමිලිටි කියන එක. ඒ කියන්නේ බුද්ධ ඥාන විභාගයේ පිළිබඳ විද්‍යාත්මක වශයෙන් ලෝකයේ බලන්න උත්සාහ කරන කෙනෙක්
සෑම විටම නිහතමානී ස්වරූපයකින් පසු වෙන්න ඕන. අන්න එනයින් එනයින් චෞර්දිනි. එහෙනම් මම කියන සිංගිති වාදවල පැටරීමෙන් වලකින්න චෞර්දිනි. අපිට අවශ්‍ය වැදගත්ම කාරණාව තමයි මේ කාරණා පිළිබඳ වඩා තීරුම් ගැනීමකින් යුතුව, වඩා පුළුල්ලු විග්‍රහයකින් යුතුව ලෝකයට එළඹීම. ඒ ලෝකයට එළඹීමේ ස්වරූපයම ලෝකයේ තියෙන විවිධ විවිධත්වයන්, මිනිස්සු හිතන හැටි තියෙන විවිධ විවිධත්වයන් ටොලරේට් කිරීමට ඉවසා දරා ගැනීම සඳහා හැකියාව ලැබෙන්න ඕනේ. සහෝදරයනි, එය ආගම් වලට කරන්න බැරි මට්ටමක් තියෙනවා නම්, එය විද්‍යාව ඇසුරෙන් හරි දැන් කරන්න මිනිස්සු කොළඹ වෙන්න ඕනේ. විද්‍යාව හෝ දර්ශනය ඇසුරෙන් එයා ඒ හැකියාව තව දුරටත් ආගම් වලින් දෙන්නේ නැත්තම්, මේ විශේෂයෙන් පූජක සමාජයේ තියෙන බිඳ වැටීමත්, ඒ ආගමික සංස්ථාවල තියෙන බිඳ වැටීමත් සමග. ඉතින් සහෝදරයනි, ඉතින් අපි අද මේ සේරම කතා කරාට මම කර්මය පුනර්භවය කියලා දැම්මට සහෝදරයනි, මට දැන් මේ වීඩියෝ එකේ මට ඇත්තටම වුණා උනේ සයන්ටිෆික් ෆිලොසොෆි එක කියන්නේ මොකක්ද, ඒ කියන්නේ විද්‍යාවේ තියෙන දර්ශනය කුමක්ද, සහ මේ ලබ්ධි සහ ආගම් සහ ආගම් සහ මේ ෆිලොසොෆි අතර තියෙන වෙනස පැහැදිලි කරන්න. ඉතින් මම ගුරුවරයෙක් නිසා හිතන්නේ මම ඒකට අදාළ විදිහට ටොපික්ස් පාවිච්චි කරලා ඒක කරන්න උත්සාහ කරනවා. ඉතින් මම හිතනවා ඔබ මේක රස විඳින්න ඇති කියලා. නැවත මේ වගේ වීඩියෝ එකක් හමු වෙතකම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට.